ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයේ ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම ඉෂාරා පතිරාජ ප්‍රථමයේ නවදහනේ සිරස්තල වෙත තනියම දුවන්න බෑ කියන ජනපති සංවේදී වෙයි අරගලයට ගහන්න තීන්දුවක් ගත්ත බව කියන ප්‍රමිතගේ කතාව සහ අවුරුද්දකට රුපියල් කෝටි 583ක් වැය කරමින් දුප්පත් රටේ ප්‍රභූන්ගේ පංචස්කන්ධය රකින ආරක්ෂාව ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ඉදිරි ජනාධිපති වරණයේදී කිසිදු කොන්දේසියක් නැතිව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට මන්ත්‍රීවරුන් පිරිසක් එකඟ වී තිබෙනවා. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බවයි. මේ අතර හිටපු පළාත් සභා මහජන නියෝජිතයින් 116 දෙනෙකුද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා එක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කළේ. මේක සංවේදී අවස්ථාවක්. මෙතන නියෝජනය කරන්නේ ලංකාවේ වාමාංශික ජාතිකත්වයේ නියෝජනය කරන මන්ත්‍රීවරු. මම පළමුවෙන් ඔබ සියලට ස්තුති කරන්නේ දැන් අවුරුදු දෙකයි මේක මට තනියම කරන්න බැරි වුණා. මං ආවේ කණ්ඩායමක් එක්ක වැඩ කරන්න. ඒ සම්ප්‍රදායික දේශපාලනයට එක පක්ෂයකින් බලය අරගත්න එක නෙමෙයි. ඒ වෙනකොට බලය අමතක වෙලා දුවලා තිබුණේ හුඟක් අය. මම ඕට්ටුවේ සහයෝගය ඉල්ලන්න අන්තිමට ගියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ළඟට. එතුමයි තීරණයක් ගත්තා. හරි තීරණයක් ගත්තේ අදත් මං එතුමාට ස්තුතිවන්ත වෙනවා ගත්තේ තීරණේ වෙන. මං වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. ඔය කණ්ඩායම හිටියේ නැත්තම් ඉදිරියට අපිට යන්න බෑ. මං ආර්ථිකය හැදුවත් බස් දුවන්න ඕනේ, රෝහල් තියෙන්න ඕනේ, පාසල් දුවන්න ඕනේ, ඉන්ධන තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම කරන්නේ ටීම් එකක් හැටියට. අද මේ රටේ හැරෙන ඕනෑකෙන් ගන්න මේ ටීම් එකට විතරයි කරන්න පුළුවන්. ඒකයි තත්ත්වය. දෙවෙනි ටීම් එකක් නැහැ මෙතන. මං හිතුවේ මේකේ මං ඉදිරිපත් වෙන්නේ මට පෙවුන්නේ වෙන කාටවත් මේක කරන්න පුළුවන්ද? අඩුගානේ තව අවුරුදු 5ක් ගෙනියන. එතකොට ඉන්න ටීම් එක තව දැනගන්න ඕනේ ඊට පස්සේ ගෙනියන්නේ කොහොමද කියලා. අපි ඔක්කොම එකට වැඩ කරමු. මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. මං ස්වාධීනවාව එක හේතුව මිනිසුන්ට මේ දේශපාලනේ එපා වුණා. දැන් ඔයගොල්ලෝ අලුතෙන් එන්න. ඒත් ඔයගොල්ලෝ අලුත් මාර්ගයක යන්නේ. හැරෙන්න එපා. ඔයගොල්ලෝ දක්ෂයෝ. සෑම උපාධි ධාරියෙකුටම රැකියාවක් ලබා දෙන බව සමගී ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා. උපාධි ධාරීන් 50,000කගේ රැකියා ප්‍රශ්නය අහලා අතපුච්ච ගණී කියන ප්‍රශ්නය නිසා 225න් බොහෝ දෙනා නිහඬ වෙනකොට තමයි මම මේ ප්‍රශ්නය අහුවේ. මොකද මේ ප්‍රශ්නය ඇහුවේ ප්‍රශ්න අහලා කවුරුත් අපහසුතාවයකට දාන්න නෙවෙයි, ප්‍රශ්නයත් එක්කම විසඳුමක් ලබා දෙන්න සහ මේ අය විසඳුම ලබා දෙන්නේ නැත්නම් තව මාස 3-4ක් යනකොට මම මේ විසඳුම ලබා දෙන්න. දැන් ඇත්තටම මේ ඔබතුමන්ලව මේ ලියාපදිංචි කරයි කියලා කිව්වා. ඊට පස්සේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගත්තයි කිව්වා. ආණ්ඩුකාරවරුන්ට කියලා පත්තිම් ටික ලබා දෙන්න. සම්පූර්ණම බොරුවක්. සම්පූර්ණම ඇඳවීමක්. සැප්තැම්බර් 21 වෙනිදා වෙනකන් කොහොමද පැවතෙන්නේ කියන එක තමන්ගේ ස්ථාවරය රැකගන්නට කරපු ලොකුම ලොකු ජාතික ඇඳවීමක්. මහා රැවටිල්ල. දැන් සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් අනුමත වුණාම ඒක ස්ථිර වුණාම ඒක ක්‍රියාත්මක වෙන්නට. දැන් ක්‍රියාත්මක වීම සිදු වෙලා තියෙන්නේ මොනවද? ඔබව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන්න පමණයි. ඔබට අවශ්‍ය විසඳුම් ලියාපදිංචි නෙවෙයි. අපි විකල්ප අවස්ථා ඔබට දෙනවා. රැකියා විරහිත උපාධි ධාරීන් 50,000ටම විසඳුමක් දෙනවා. අපේ රටේ දේශපාලනයේ ඇත්තේ පෞල් කිහිපයක් අත බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔවුන් නීති සම්පාදනය කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතා මත පමණක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. බුල්නෑව ගොවිජන රැලියට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. මල්ලත පන්සලට ගියපු වෙලාවේ අනුනායක හඳුනුම මට කිව්වා 1970 80 අග වගේ ඉන්දියාවට කුඩයක් අරන් ගියොත් කුඩේ ගණ්ඩ කට්ටිය පොර කනවලු. කුඩ දැකලා නැහැ. එහෙම ඉන්දියාවක් මේ වැඩි කාලයක් නෙවෙයි 70-80 කාලේ. දැන් මොකද වෙලා තියෙන ඉන්දියාව? හඳට යන ඉන්දියාව. මේ කලාපයට අවශ්‍ය නැ ත්‍රිවිල් රථය, කාර් එක, මෝටර් සයිකලේ, වෑන්, මේකත් ලොරිය, බස් එක ඔක්කොම හදන ඉන්දියාව. අපිට මොකද? අපේ පාලකයන්ට සැලස්මක් තිබුණේ නැහැ. ඉතින් මේ මුළු දේශපාලනේ පෞල් කීපයක් අතේ තියෙන්නේ. ඒගොල්ලෝ නීති සම්පාදනය කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ ඒගොල්ලන්ට ඕන විදියට. කේලිය රඹුක්වැල්ලගේ ලයිට් බිල 121,000යි. ගෙවන්නේ ආණ්ඩුවෙන්. වැසිකිළියත් AC කරලා. ඒ වැඩේ කරන්නේ සීතලේ ගෙහිගේ. ඒගොල්ලන්ගේ ආණ්ඩුව ප්‍රසන්න රණතුංග පගා අරගෙන නඩුවක හයිකෝට් නඩුවෙන් වැරදි කරුවලා. හැබැයි ආ පාර්ලිමේන්තු ඇමති ඒගොල්ලන්ගේ ආණ්ඩුව රත්නපුර දිස්ත්‍රික්කේ ඇමති කෙනෙක් මිනිහෙක් ඝාතනය කරලා ජීවිතාන්තය දක්වා හිරියට ගියා. එළියට ආවා. එයා තාමත් ඇමති. ඒගොල්ලන්ගේ ආණ්ඩුව
එයාපෝර්ට් එකෙන් එළියට ආවා රත්තරන් බිස්කට් අරගෙන අලි සබ්රි රහින් පවුද පාර්ලිමේන්තුවට ඇවිල්ලා නීති හදන්න අත උස්සනවා ඒගොල්ලන්ගේ ආණ්ඩුව මම කවදාවත් ජනතාවගේ ආණ්ඩුව නෙවෙයි අපි එක වතාවක් හදමු ජනතාවගේ ආණ්ඩුවක් ඒ තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපි නීති හදන්නේ පොදු ජනතාව වෙනුවෙන් සල්ලි වේදම් කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් තමයි දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 548 වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගෙන්. මතක ඇති කාලයක මැති ඇමැත්තෙකුට මේ හදවතින්ම ස්තුති කරන්න අවස්ථාව ලැබුණේ නෑ අප්පා. ඒ නිසා ප්‍රමිතට හදවතේ ගැඹුරුම තැනින් අපේ මේ ස්තුතිය පුද කරන්න අවශ්‍යයි. හොඳේ දැන් ඔබ කල්පනා කරන ඇති මුකුහු මේ හදිස්සියම ටෙලිවැකියත් බල්ටියක් ගහන්න හදනවද කියලා නේද? අනේ නෑ. අහලා බලන්නකෝ. ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමකරන්න පුළුවන් වෙන්නේ 2022 මැයි 9 වෙනිදා කොළඹට සෙනඟ ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. කොහොමද කතාව? දැන් පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස් වෙලා ජනපති තරඟයේදී රනිල්ට සහය දෙන්නේ නැහැ කියලා තීන්දුව කළානේ නේද? ඒ තීන්දුව හරියට 20/22 මැයි 9 වෙනිදා අරගලයට ගහන්න ගත්තු තීන්දුව වගේලු. අරගලයට ගහන්න ගත්තු තීන්දුව වගේලු. ඔන්න කටබොරු කිව්වත් දිවබොරු කියන්නේ නැහැ කියන්නේ ඕකට තමයි. දැන් ඒ කියන්නේ මේ ප්‍රමිතත් දැනගෙන ඉඳලා තියෙනවා අරගලයට ගහන්න ගේ ඇතුලේදී තීන්දුව කළා කියලා. ඈ සාමකාමී අරගල කරුවන්ට පොළු මුගුරු අරන් පහර දුන්නා නේද? ඒ පහර දීලත් අහනකොට මොනවද කිව්වේ? අනේ අපි මේ පුංචි දරුවෝ වගේ, අපි නිකන් පොඩි ළමයි වගේ. හරිය, අපි පොළු දුන්නෙත් නැහැ. අනිතක කඩදාසි රෝල් කරලා සංදේශ පොළු වගේ අදුන්නේ. ඈ එහෙමනේ කිව්වේ. එහෙමනම් ප්‍රමිත, ඔයා එදා හිටපු පැත්තේ ලොක්කෝ එහෙම තමයි කිව්වේ. ඔයාට මතක ඇති ප්‍රමිත, ඔයත් හෘද සාක්ෂියක් ඇති නම්බුකාර දේශපාලනඥයෙකු නම් එදාම ඔය කෝට් එක ගලවලා එළියට බහින්න තිබුණා. හොඳේ, එහෙම වැරදි තීන්දුව තීරණ ගත්තු පාලකීන් එක්ක ඉන්න බෑ කියලා ප්‍රමිත ඔයාටත් එදා අපිට කියන්න තිබුණා. හොඳේ, ආ අර වාසි පැත්තට හෝයියා කියන ගමන් නේද? කන්න ඕන වුණාම කබර ගොයාවත් තල ගොයා කරගන්න ඔයාලගේ දේශපාලනේ පරාජය කළ යුතුමයි. හොඳේ, කොහම වුණත් දැන් පොලිසියට වැඩක් තියෙනවා. දේශබන්දු නැතුවාට කමක් නෑ. හොඳේ, ප්‍රමිතගෙන් අහන්න අරගලයට ගහන්න තීන්දුව ගත්තේ කවුද? කොහේදිද? කොහොමද? කවුද මුල්ලුනේ? ඔහේ කොහොමද දැනගත්තේ කියලා. හොඳේ, පුළුවන් නම් කරලා පෙන්නන්ට. හරි, මේ අපි නිකන් විහිළුවට වගේ පොලිසියට මේක කිව්වේ. ලොකු මහත්තුරුන්ට එහෙම ඉතින් ලොකු අභියෝගයකුත් නෙමෙයි මේ කරනවා නම්. ඈ මේ ඒකම ඉතින් අර මේ මහජන ආරක්ෂකමති ටිරාන්, ඔයා ඔය පාස්පෝර්ට් එකක් බදාගෙන ඉන්නේ නැතුව ඔන්න ප්‍රමිතගෙන් කට උත්තරයක් එහෙම අරන් ගහන්ට කිව්වේ කවුද? ආ එදා එහෙම කිව්වේ කවුද කියලා අල්ලගන්ට. හරිය, දැන් ඇත්තටම මේකම මේ තව එකක් මතක් වුණා. ඒ මොකද්ද දන්නවද? දැන් ඉතින් මේ උන්දලට මේ ප්‍රභූ කියලානේ අපේ රටේ කියන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ගහන්ට පොළු දෙනවට, පොළු දීලා මිනිස්සුන්ට ගහන්ට අරනවට ඒගොල්ලන්ට කියන්නේ ප්‍රභූ කියලා. හොඳේ, දැන් මේ ප්‍රභූ කියන පැලැන්තිය ඉන්නවනේ මේ වෙලාවේ, ඒකත් මතක් කරගෙනම යන්න ඕනේ. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් වේවි අපි මොකද කරන්න ඕනේ කියලා. හොඳේ, ඇත්තටම ඔය ඉංග්‍රීසි ආණ්ඩු කාලේ නම් හරිද, එහෙම ඉතින් කතා කරන්න තරම් ප්‍රභූ කියලා පිරිසක් රටේ හිටියා. ඒ උන්දලත් මෙහෙමයි සුදු ජාතික ආණ්ඩුවත් එක්කට එකතු වෙලා ඒගොල්ලෝ හරි හරියට ගනුදෙනු කරලා එහෙම පැලැන්තියක් හිටියා. ඔය වතු පිටි යාන වාහන අරගෙන ගමේ රටේ සාමාන්‍ය ජනතාවට වඩා ඉහළින් ජීවත් වුණා. විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනයක් එහෙම ලබාගෙන. හරිද, ඒ තමයි ඔය ආසන්නම ප්‍රභූ කියන වචනයට දෙන්න පුළුවන් සරල උදාහරණේ. මේක ගැඹුරින් විග්‍රහ කරන්න ගියොත් ලොකු වෙලාවක් යනවා ප්‍රභූලගේ ඉතිහාසය ලියන්නම. හරිය, මෙහෙම තේරුම් ගමුකෝ. ඇත්තටම ගම්වල දැන උගත් ධනේ බලය එකතු කරගත් පිරිසක් මීට දශක කිහිපයකට පෙර හිටියා. හරිය, ඒ අය ඔය තේවතු කෝපිවතු නේද, නරක බිස්නස් එකකට කරේ අරක්කු, ඒ කියන්නේ රේන්ද බිස්නස් එක. ඔව්, ඒක කළා. කොහොම වුණත් ඒගොල්ලෝ ධනේ බලයේ වත්පෝසත්කම් ඇතුව ගම්වල වැජබුණා. කුඩු එහෙම වික්කිනේ ඒ කාලේ. හොඳේ,
හැබැයි මේ අද ඉන්න සමහර ප්‍රභූල අර්ධ මේ සමහර ප්‍රභූල උන්දල වැඩි හරියක් කළු සල්ලි සුදු කරගෙන ජීවත් වෙන මජර හොර ප්‍රභූල නේද? ඈත අතීතයේ සමහරුන් දේශපාලනයට ආවේ නම්බුව පිණිස ගෞරවයේ සඳහා. හරිද? අද එන්නෙම බලය අරගෙන හොරා කන්න. වර්තමාන ප්‍රභූලගෙන් වැඩි හරියක් එහෙමයිනේ නේද? ප්‍රභූ කියන වචනයත් දෙකේ කොළියට දාපු සෙට් එකක් අද ඉන්නේ. හොඳේ, දැන් තමයි වැදගත්ම ප්‍රශ්නය අහන්න යන්නේ. හරිද? අලුත්ම විගණන වාර්තාව ආවා පොලිසිය කාර්ය සාධනය ගැන. මේ ගැන අප ප්‍රවෘත්ති ඔස්සෙත් වාර්තා කළා. මේ විගණන වාර්තාවේ තියෙනවා 2018 සිට 2022 දක්වා, 2018 සිට 2022 දක්වා අපේ රටේ ප්‍රභූන් රකින්න රුපියල් කෝටි 434කට වැඩියෙන් බෑ වෙලා තියෙනවා. රුපියල් කෝටි 434ක් මොකටේ? ප්‍රභූන් රකින්න. හරිද? පුදුමේ කියන්නේ 2022ට වඩා 2023 වර්ෂය වන විට, ඒ කියන්නේ ගිය අවුරුද්ද වෙන විට මේ ගාන තවත් ඉහළ ගිහිල්ලා රුපියල් කෝටි 583ක් කාටද? ප්‍රභූන් රකින්න. හොඳේ, උන්දලගේ පංචස්කන්ධය රකින්න. හරිය, ඒ කියන්නේ 2022ට වඩා 2023ේදී රුපියල් කෝටි 149 පොඩි ගානක් නේද? ප්‍රභූන් රකින්න වැඩිපුර වියදම් වෙලා තියෙනවා. කන්න නැතුව දරුවන් පාසල් අරින්න විදිහක් නැතුව මන්දපෝෂිත දරුවෝ ඉන්න බෙහෙත් ටික වෙලාවට ගන්න නැති රටක මහජන බදු මුදලින් මේ මොන ප්‍රභූලද? ඈ, මේ ඉන්නේ ප්‍රභූලද රකින්ට තරම්? අනික මේ තරම් රකින්ට මේ ප්‍රභූලගේ පංචස්කන්ධය ඇතුලේ ලූණු බිකක් තරම්වත් මොලයක් තියෙනවා නේද? එහෙම මොලයක් තියෙන උන්දලා හිටියන රටට මේ කලෙයයි? ඔව්, එහෙම අසමින් ටෙලිවැකිය අවසන් කරන්නේ මේක තේරුම් ගන්න මේ සාදේ හමාර කළ යුතුමයි කියලා. එම පුවතත් සමග සියත උදැස්සන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.